Honorable Vasanthayapa Bandara, you have 20 minutes. Thank you very much, Honorable Presiding Member, giving me a chance to presenting my discussion regarding the Budget 2024. Garu Sabhapathumani, me velavedi visheshayenma kiyanna ona karana rashayak thibenawa. Me karana siyalla me sulu velawa thula keti karanna beri unan. Mama kiyanna ona me ayavaya idiripat karanne janadhipathivarya mudala mathyavarya vidiyata. Janadhipathuma mudala mathyavarya vidiyata me vidiyata me mudala mathyavarya vidiyata katha karanakota etumage me lekhane visheshayenma sandahan karala thibenawa rate metek pawathi deshapalana krame aarthika kramayat sampurnayenma kanapita harawiya yutuyi kiyala. Hariyata ara marasat daattiye kottoriyak men kanapita harawala kiyalai එතුමා මේ කතාව පටන් ගන්න. ඇත්තම මේ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට මේ මරසත් නාට්‍ය කොට්ටුරේ පිළිබඳව අවස්ථා ගණනාවකදී කරු සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුවේ කතා කරා. ඒ සමයේ ජනාධිපතිතුමා කියන කොට්ටුරයක් මම අද ගෙනාවා මේ පාර්ලිමේන්තුවට. කරු සභාපතිතුමනි මේ කොට්ටුරේ එතුමා අවස්ථා ගණනාවකදී මේ අගමැතිවරයා වෙලා ඉන්න කාලෙත් මේ විදිහට මෙතුමා Kanapita honda pita kanapita dan mega dala dala me kottore irila dan mega hampada gahila me sabhapathumani me kottore dengai pavich ganda be me ande polutteka galavila vetila tiyanne enisa polutteka galavila vetila tiyana me kottore vithara nemei me andama wenas karanna ona garu sabhapathumani enisa api kiyanawa me kottore maru karala merata aarthika arbudaya palanaya karanna bae garu sabhapathumani mama kiyanawa me kottore hidabu ali makuna gana api kiwwa hima nibara labinin kiyana aushadha hora kaapu horu pilibada me parliamentu api kiwwa api eda hema kiyanakota mokada kare garu sabhapathumani 113ak ekathu vela 113ak ekathu vela api boru kiyanawa avalada kiyanawa kiyala eda apata කියපු කතා අද මතක් කරන්න කියලා මේ ආණ්ඩුවේ ඉන්න ලොකු මහත්තුරුන්ගෙන් අපි අහනවා අපි කියනවා අද හියුමන් නිමරලොබින් කියන ඖෂධයත් එක්ක හොරා කාපු මිනිස්සු හාල් මැස්සු අද හිරේ ලගින තත්ත්වරපත් වෙලා තියෙනවා හැබැයි අපි කියනවා ගරු සභාපතිතුමනි මේ මහමොළ කාර්යව අල්ලන්නේ නැතුව මේ ක්‍රමවේද වෙනස් කරන්නේ නැතුව මේකට විසඳුම් දෙනවා කියලා අපි කීයටවත් තීනකින්වත් හිතන්නේ නැහැ ඒ නිසා කොට්ටෝරේ ඉන්න අලි මකුණෝ මේ ලේ උරාබන බකුණ ඉවත් කරන දූෂණය වළක්වන වැඩපිළිවෙලක් මේ අයව සඳහන් කළ නැහැ ගරු සභාපතිතුමනි එසා ගරු සභාපතිතුමනි අද දවසේ අපිට කියන්න වෙලා තියෙන්නේ මේ හැම අමාත්‍යාංශයක් පිළිබඳව සෝචනීය කතාවක් ඔබතුමා දන්නවා ගරු මහින්දානන්ද මැතිතුමා ඉන්නවා අද දවසේ අපි කතා කරා මුදල් අමාත්‍යාංශයේ විගණන වார்த்தාවක් ඒ මුදල් අමාත්‍යාංශයේ විගණන වார்த்தාව පෙන්නනවා මේ රටේ ආර්ථිකයේ දිශානතිය පෙන්නනවා ගරු සභාපතිතුමනි සභාපතිතුමනි මේ මුදල් අමාත්‍යාංශය අපි සාකච්ඡා කළා විදේශ ව්‍යාපෘති පිළිබඳව රටට ලැබෙන ආධාර පිළිබඳව සභාපතිතුමා මේ මුදල් අමාත්‍යාංශය කියලා කියන්නේ දැන් හાર્ට් ඔෆ් ද ඉකොනොමි මේක තමයි හાર્ට් එක මේ හાર્ට් එකට අද වෙඩි වැදිලා තියෙනවා වගේ වගක් නැ මුදල් අමාත්‍යවරයාට ජනාධිපති වුණත් කියලා කියන්න වෙනවා ගරු සභාපතිතුමනි ඔබ දන්නවද මේක තියෙනවා පහුගිය වසරේ අපිට ලැබිලා තියෙනවා විදේශ අරමුදල් ලැබෙන ව්‍යාපෘති 179ක් මම වැරදි නම් නිවැරදි කරන්න කියලා මැතිතුමාට කියනවා 179න් 6යි සාර්ථක වෙලා තියෙන්නේ 6ක් සාර්ථක වෙලා තියෙන්නේ අපේ විදේශ අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා ඉන්නවා ඔබතුමා දන්නවා අලි සබ්‍රි මැතිතුමනි රුපියල් ට්‍රිලියන 2.6යි මේ වටිනාකම එහෙ කියන්නේ ගරු සභාපතිතුමනි මේකේ වටිනාකම රුපියල් බිලියන වලින් 2600ක් මේ 2600ක් මුදල් අමාත්‍යංශේ විනාශ වෙද්දී තව වෙනකන් මුදල් අමාත්‍යංශේ ලොක්කොණ්ඩ අවධානය යන්නේ මේ මුදල් අමාත්‍යංශේ කවුද ප්‍රධානියා මේ රටේ ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා හැබැයි ව්‍යාපෘති 179කින් 6යි සාර්ථක ගොඩ දාගන්නවත් පුළුවන් වෙලා තියෙන්නේ 15යි
එතකොට සභාපතිතුමනි මෙහෙම මුදල් අමාත්‍යංශයක මුදල් ලවභාවිතා වෙනවා නම් රටේ ගමේ නිෂ්පාදනයට කොයි වගේ කනකොකාද හනන්නේ ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුවක් කප්පත් කරලා තියෙන්නේ මේවා නිවැරදි කරන්න නේද අපේ සේහන් සේමසික මැතිතුමා ඉන්නවා ඔබතුමාට අපි කියනවා මුදල් අමාත්‍යංශයේ මේ විදේශ ව්‍යාපෘති වලට ලැබෙන මුදල් හොරා කනවා බහිරව ගිලිනවා තමුන්නාසලා මේ ඇවිල්ලා කතා කරනවා මහලොකුවට ආර්ථිකය යනවා දැන් රට නියමයට කෙරෙනවා කියලා ඔබතුමාට මම කියනවා දැන් මේ පෞගිය අයවැය සඳහන් කළා දිනවා ගරු සභාපතිතුමනි මේක සඳහන් කළා දිනවා මේ බැංකු ප්‍රාග්ධනීකරණය කරන්න රුපියල් බිලියන 450ක් මේ අය දානවා කියලා ගරු සභාපතිතුමනි බැංකු ප්‍රාග්ධනීකරණය කරන්න රුපියල් බිලියන 450ක් දානවලු එතකොට 450ක් දානකොට කියනවා මේ බැංකුවල කොටස් අයිතිය 20%කින් මහජනතාවට දෙනවා කියලා මොකද්ද ගරු සභාව 20%කින් මහජනතාවට දෙනවා කියලා කොටස් අයිතිය කියන්නේ ගරු සභාපතිතුමනි කියන්නේ වෙන මොනවා නෙවෙයි මේක කුණු කොල්ලට ලංක බැංකුව මහජන බැංකුව විකුණන දවසක් පිළිබඳව ඇඟිලි ගණගෙන ඉන්නේ සභාපතිතුමනි අපි එකක් කියන්න ඕනේ ලංක බැංකුවේ මහජන බැංකුවේ කොටස් අයිතිය රුපියල් බිලියන 394යි 20%යිද අපට ජනතාවට විකුණනවා කියලා කියන්නේ 20%ක් ගන්න ක්‍රමයක් තියෙනවා ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි ප්‍රධාන ණයවලට පොලු තියපු දහදෙනා ගත්තොත් ප්‍රධාන ණයවලට පොලු තියන දහදෙනා ගත්තොත් හම්බ වෙනවා රුපියල් බිලියන 82ක් රුපියල් බිලියන 82ක් හම්බ වෙනවා හැබැයි මේ කට්ටිය බලන්නේ කොටස් අයිතිය 20%කින් මහජනයාට විකුණනවා කියලා ඒ කියන්නේ අර 394 ක රුපියල් බිලියන ඒ වටිනාකමෙන් බැංකු දෙකේ 20%ක් යන්නේ හරියටම රුපියල් බිලියන 79ක් මෙයාට රුපියල් බිලියන 79ක් ගන්න ක්‍රමයක් තියෙනවා මම කියපු විදිහට ගරු සභාපතිතුමනි ඇයි බැරි පොලු තියපු උන්ගේ ණය ගවන්න කියලා බල කරලා දේපලත්පත් කරගෙන ඒ ක්‍රියාවලියකට යන්න ඕන නීතියානුකූල නමුත් සභාපතිතුමනි ගජ මිතුර පොලු දියලා හිඳින නිසා මේවට යන්න ආණ්ඩුවට කිසිම වමනාවක් නැහැ. අනිත් ගරු සභාපතිතුමනි අපි කියන්න ඕනේ මේ ප්‍රාග්ධනය කියන එකට බැංකුවල සල්ලි දානවා නම් ඒකේ තිරා වෙනම අනුපාතයක් බාසල් සම්මුතිය වලට අනුව ප්‍රාග්ධනය යථාපරිදි ක්‍රියාත්මක වන ආයතනයකට ඒ අරමුදල් දානවා නම් ඒකේ තියෙනවා සිද්ධාන්ත 11%ක් කැපිටල් ඇඩික්වසි රේට් එකෙන් එහාට ගිහිල්ලා තියෙනවා නම් එවැනි මූල්‍ය ආයතන වලට යහපත් ප්‍රියාත්මක වෙනවා කියලයි මූල්‍ය සිද්ධාන්ත වල තියෙන්නේ. එහෙම බැංකු දෙකක් මේ අය අර 111 සීමාවෙන් ඔබට කියපු බැංකු දෙකක් මේ කට්ටිය විකුණන්නයි මේ ට්‍රයි කරන්නේ. එසගරු සභාපතිතුමනි අපි කියන්න ඕන එක දෙයක්. දැන් මේ කියනවා මේ කට්ටිය මේ සමජීවිකතාය වැක්ලු ගණන්ලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි ආදායමේ හැඩයට වියදම වියදමේ හැඩයට ආදායම මේකට සමජීවිකතාව දැන් මම අහනවා මේ අයවැය ලේකනේ ගරු සභාපතිතුමනි අයවැය ලේකනේ මේ අවුරුද්දේ වියදම කියලා දාලා තියෙනවා රුපියල් බිලියන 6978ක් මම අහනවා මේ පාර්ලිමේන්තුවට වයිම හරි ගණන්ලා පෙන්නන්ට කියලා මේකේ මේ වියදම පියවා ගන්න ආදායම් මාර්ග විස්තර කරපු ලේඛනේ කෝ කියලා සමජීවිකතා වියදම තියෙනවා ආදායම නැහැ හැබැයි වියදමයි ආදායමයි සමාන කරන්න ඕන කියලා කියන්නේ ගරු සභාපතිතුමනි මේ අය කියනවා රාජ්‍යංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා රුපියල් 10000 කියලා අමූලික බොරුවක් රුපියල් 10000කින් මේ දීමනාව වැඩි කරනකොට ගරු සභාපතිතුමනි අපි දැනගන්න ඕනේ අද ගමේ ඉන්න නිලධාරියා ඉන්නේ අන්ත දුකී අසරණ තත්ත්වේ දරිද්‍ර දරේකාවෙන් පල්ලෙහාට මිනිස්සු ඇදලා දාලා තියෙන්නේ ගමේ සමෘද්ධි මහත්තයා ඒ වගේම ආරච්චි මහත්තයා ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරි මහත්තයා ඒ වගේම කුරුබාරි සම මහත්තයා නෝනා මේ අය දරිද්‍ර දරේකාවෙන් පල්ලෙහාට වැටලා ඉන්නේ මේ මිනිස්සුන්ගේ සාමාන්‍ය අවම වැටුප රුපියල් 28,740යි මේ මිනිස්සුන්ට දෙනවලු 10000ක් ගරු සභාපතිතුමනි මේ ඇයට රුපියල් 10000 කෙසේ වෙතත් වැට්ටක 15,18 කරා විදුලි බිල පහුගිය මාස 14ට 400කින් වැඩි කරා රුපියල් 12,000ක් මේ මිනිස්සුන්ගේ වැටුපෙන් අය කරගන්නයි මේ සැලසුම් හදලා තියෙන්නේ ගරු සභාපතිතුමනි කොහොමද වැඩේ 10000ක් දීලා 12,000ක් පික්පොකට් ගහන අයවැක් ඉදිරිපත් කරලා තියෙන්නේ ඒසා ගරු සභාපතිතුමනි මේ අයවැයේ මොන සමජීවි කතාවද මේක තියෙනවා ගරු සභාපතිතුමනි තව සමජීවි කතාවක්
මෙයා කියනවා මෙන්න මෙහෙම රස්සාවල් දුන්නේ පඩි වැඩි කළේ නිකන් හාල් දුන්නේ සහන දුන්නේ රාජ්‍ය ව්‍යවසාය නඩත්තු කළේ එක්ක ණය වෙලා නැතිනම් සල්ලි අච්චු ගහලා මැතිවරණ දිනුවේ මේ වගේ පොරොන්දු වලින් ආණ්ඩුවේ රස්සා රජය සම්පත් රැක ගැනීම සහනමලු අඩුමිල පඩි වැඩි පඩි ඔන්න ඔය වගේ ආදායමට ගැළපෙන නොගැළපෙන සාටෝප උදාර ජීවිත ගත කරන්න අපි රටටත් ලෝකයටත් ණය වුණා කියලා කියනවා ගරු සභාපතිතුමනි මේ සාටෝප කතා කියලා මොනවද මේ උත්සාහ කරන්නේ යාලි වතාවක් රටගම මේ ජාති අන්දන්ට නේද මෙයා කියනවා ජීවන වියදම් දීම නවත් දෙනවලු සේවකයන්ට 17800ක ඔන්න දෙනවා 17800ක් අර බද්දන් කියනවා පොදු මහජන සංග්‍රාම වැඩි කරනවා කියලා වෙනදා දුන්නේ රුපියල් බිලියන 60යි මේ සැරේ අපි දෙනවා අත්අඩි ගැරලා රුපියල් බිලියන 183ක් මේ දෙන්නේ කොහෙන්ද කරු සභාපතිතුමනි මේවා දෙන්න වෙන කොහෙන්වත් නෙවෙයි ඉන්දියානු ක්‍රෙඩිට් ලා ඉන්න ගන්න ආයත අරගෙන ලෝකේ ලෝකේ හැම බැංකුවකින්ම ණය දරගත සල්ලි මේ දෙන්නේ මේ ණය දරගත සල්ලි දෙනකොට මෙයාට අතති කරලා ණයට ගත්ත සල්ලි වියදම් කරන්න පුළුවන් වගකීමක් නැහැ එයා දන්නවා ලබන අවුරුද්දේ වරම ලැබෙන්නේ නැහැ ඒ නිසා නොසෑහෙන්න වියදම් කරනවා මේ වියදම් දරන්න මේ වියදම් දරන්න සල්ලි හොයාගන්නේ එක්ක සල්ලි අච්චු ගහලා ගරු සභාපතිතුමනි එහෙම නැත්නම් කාට හරි කෙනෙකුට රට විකුණලා හරි ණය අරගෙන මේකේ දේපල විකුණලා සල්ලි අරගෙන ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුව තිබ්බොත් තවදුරටත් ගමේ තැපල් කන්දෝරුව කිතුරු කරන්නේ අන්තිම තැපල් කන්දරත් විකුණනවා ඒ නිසා ගරු සභාපතිතුමනි මේ අය රටේ ණය බර්ධතාවය හරියට දන්නේ නැතුව මෙතන මේ ආර්ථික කතා කරන සමහර මිනිස්සු ගරු සභාපතිතුමනි ඔබතුමා හොඳට මතක තියාගෙන ඉන්නවා මේ රට ඉදිරි අවුරුදු 5 ඇතුලේ ඩොලර් බිලියන 20ක් අපි ණය ගවන්න තියෙනවා ණය ගවන්න තියෙනවා 27ක් අලුතෙන් ණය ගන්න ඩොලර් බිලියන 20ක් කොහොමද වැඩේ 27ක් ගවන්න තියෙනවා 20ක් ණයට ගන්නවා එදා අප්‍රේතල ඔස්සේට පොල්ල තියෙනකන් අපි ණය අරන් දිනවා ඩොලර් බිලියන 83ක් පොල්ල තිබ්බ දවස් ඉඳලා අද වෙනකන් ඩොලර් බිලියන 5ක් අපි ණය පොලු තියලා දිනවා දෙකම එකතු 88යි අර 20වොත් 108යි මේ ණය ඩොලර් බිලියන 108ට ඇවිල්ලා තියෙන වෙලාවේ බලන්නකො තෙල් පොලින් නෑනේ හැමෝටම ගෑස් ගන්න පුළුවන්නේ බලන්නකො පොට්ටික ලැබෙනවා ළමයි ඉස්කෝලේ යනවා කඩේ බඩු තියනවා ගරු සභාපතිතුමනි මේ හොඳයි කොණ්ඩබදපු චීනුන්ට මේ කඩේ කියන්න ඕනේ මේ කඩේ මොකද්ද ණයට දීලා තියෙන උත්තරේ ණය අර්බුදයෙන් පෙළෙන රටකට උත්තරයක් දීලා දිනවා ගරු සභාපතිතුමනි මේ අය විසෙන් විස නසනවා වගේ ණයෙන් ණය වසන් විස දාන්න තමයි යන්නේ එසා ගරු සභාපතිතුමනි මේ මුදල් ලැබෙතුමා කියනවා අපේ ණය සීමාව රුපියල් බිලියන 3900 ඉඳලා 7350ට 3450කින් වැඩි කරනවා කියලා මට කියන්න ගරු සභාපතිතුමනි මේ පුංචි අහිංසක අර අපේ මිනි පෙ ගොවියෙක්ගෙන් ඇහුවොත් කොහොමද ගොවි මහත්තයා දියුණු වෙන්නේ කියලා අපි ඇහුවොත් උන් දැකියයි අපිට අනේ මහත්තයෝ කුඹුර කොටලා වී වපුරලා ගොයම හරියට පැහැෙන වෙලාවේ කපලා ගෙට ගෙනල්ලා අස්වැන්න අරගෙන තමයි අපි බතක් කරගන්නේ කියලායි ඒ ගොවියා කියන්නේ හැබැයි අපේ ජනාධිපතිතුමා අපේ මුදල් ලැබෙතුමා ආණ්ඩුවේ කණ්ඩායම මොකද කියන්නේ එහෙම කුඹුර වපුරන්න ඕනේ නැහැ කුඹුර තියලා ණය ගන්නවා බැරි නම් විකුණලා සල්ලි ගන්නවා එහෙම නැත්තම් ණය ඇඩ්ජස්ට් කරගන්නවා ණය ප්‍රතිවකත කරනවා මේ මූල්‍ය අංශයේ පමණයි මේ අය කතා කරන්නේ මඩ සුවහසක් ජනයාට අපි කියනවා ණය ඇර මේ ආණ්ඩුවට කිසිදු විසඳුමක් ඇත්තේ නැහැ ඒ නිසා ගරු සභාපතිතුමනි එකක් කියන්න ඕනේ මොනවා වුණත් මහින්ද මහත්තයා වැඩක් කරා 2015ට එනකන් එතුම රටේ වාර්ෂිකව ණය ගැව්වා ඩොලර් බිලියන 2ක් Tamanda කරන්න පුළුවන් තරමට ණය ගත්තා 2015 ඉඳලා මෙතුම එන වගමැතුමා විදියට ආර්ථික සංවර්ධන ඇමතුමා විදියට ගරු සභාපතිතුමනි ඊට පස්සේ මඟ දුනේ වාර්ෂික ණය බර්ධතාවය ණය වාර්ගික ඩොලර් බිලියන 5ක් වුණා අපේ ගරු අමාත්‍යතුමනි කාංජන අමාත්‍යතුමනි ඉදිරි කාලේ මේ එළමෙන අවුරුදු 20 ඇතුළත එන අලුත් ණය ඩොලර් බිලියන 20ත් එක්ක මට හිතනවා මේක ඩොලර් බිලියන 8ට වත්තියයි එහෙම ගියොත් මේ තරම් ණය බරකින් මිරිකන රටක් 2038 වෙනකන් විලංගු දාපු රටක් මිනිස්සු ජනයා ජීවත් නොවන රටක් බවට මේක පත් වෙනවා ඒ නිසා
garu sabhapathumani katta metha thodona samaharu katta metha thodona uddamane siyade kai den uddamane hariyata adu vela rate janiya preethiyen innawa pramode pina yanawa mevada me gatti kiyanne garu sabhapathumani me rataga uddamane anupathaya kila kiyanne mega darshaka agayak mega maninne avurudden avurudata hari maase maase hari giya avurudde vegeyai me avurudde vegeyai giya avurudde uparimeyata gihilla thiyena nan me avurudde uparimey aayata uparimeyata yanna daranne e nisa 100% kin aarthike uddamane vegeye binduwata bassala kiyala meya kiyena nan ape game inna nandala mahamalaata api kiyenawa menna me kathawa rataka uddamane nevey minissunge aadayame peedane maninne jeevana viyadame maninne garu sabhapathumani ape ratte 4 denage yutta saamaanya paulaka manusse 2021 janawari maase jeevana viyadama tibba rupiyal 91880 gin jeevit wenna puluwan aadayamak kiyala 4 denage janaha sankhyale gan departamentu kiyanne garu sabhapathumani 2020 ඔක්තෝබර් මාසේ මැන්නා මේක. ඒක එනවා රුපියල් 175000. 175000ට ජීවන වියදම ඉහළ ගිහිලා තියෙන වෙලාවේ මාසිකව මේ කටමැත දොඩවනවා උද්දමනේ අඩුයි. පුළුවන් නම් ඕක ගිහිලා ගමේ ඇසලින් නැන්දගෙන් අහන්න කියන්න බලන්න. සෝමේ මාමට කියන්න කියන්න බලන්න. දැන් උද්දමනේ අඩු වෙලා නැද්ද කියලා. ඔළුව පරිස්සම් කරගෙන આવොත් හොඳයි ගරු සභාපතිතුමනි. මිනිස්සුන්ගේ බඩට දැනෙනවා. රටේ උද්දමනේ බඩ පිට පොත්ත නැලවිලා තියෙන්නේ අද දරුවෙකුට අද රටේ දරුවෙකුට කෑම වේලක් ගන්න බැරි තත්ත්වයට පත්වලා තියෙන්නේ ගරු සභාපතිතුමනි එකක් කියනවා මම ඔබතුමාට දැන් මේ අය කියනවා ඩිජිටල් ආර්ථිකය ගැන ගරු සභාපතිතුමනි ඩිජිටල් ආර්ථිකය කියනකොට අපි හරි කැමැති රටේ කටයුතු පහසුනට අපි කැමැති දැන් මේ ගිග් ආර්ථිකයක් මේ සමජාතික නැත්නම් සමජීවී කතා ආයවැය ගිනන ගමන් මේ අසමජාති දේවල්නේ මතක් කරන්න කරු සභාපතිතුමනි මේ රටේ මහජනයා ගිග් ආර්ථිකයක් කියනකොට කැරකිලා වැඩනවා ඩිජිටල් ආර්ථිකයක් කියනකොට කැරකිලා වැඩනවා මේ කතා හරියට අපේ හරින් මැදිතුමාගේ Google බැලුම් වගේ තමයි ඕකත් එක පිට කඩාගෙන වැඩන කතාවක් ඒසා ගරු සභාපතිතුමනි ගිග්ගාර්ථිකක් ඕනේ නැහැ ගිග්ගාර්ථිකක් ඕනේ නැහැ අර දොස්තර මහතුරු කියනවා ජීවත් වෙන්න විදියක් නැහැ රට යනවා කියලා අර විශ්වවිද්‍යාල ආචාර්යවරු කියනවා ජීවත් වෙන්න විදියක් නැහැ රට දල්ලා යනවා කියලා මේ මිනිස්සු ටික බේරා ගන්නද මේ මිනිස්සු ටික බේරා ගන්නද ප්‍රමාණවත් වැටුපක් දෙන්නේ නැති රටක අපි ජීවත් වෙනකොට කියනවා අර අනුරාධපුරේ හදනවා විශ්වවිද්‍යාලයක් Double member, you have 2 more minutes. Anuradhapure hadanawa Vishwavidyalayak pustakala hadanawa ane garu sabhapathumani me Vishwavidyala aluth ewa hadanna kalin me inna Vishwavidyala wala daruwo mahapola gewan nathuwa e wage ma tama welawata me ara samurdhi deema nawaswasupa deema na gewanne nathuwa me karana mithya wade nathara karanna kiyala api kiyanne sabhapathumani obathumata mama kiyenawa මෙලද තරුණියෝ පිළිබඳව මේ අයවැයේදී ආණ්ඩුව අලගුවක තරම්වත් අවධානයක් යොමු කරලා නැහැ. මෙලද පාසල් ළමයි වසරකට යනවා 350,000 ඉස්කෝලේට බාර දෙනවා. හැබැයි එළියට යන්නේ 162ක් කිසිම විධිමත් පුහුණුවක් නැතුව. මම කියන්නේ කරු සභාපතිතුමනි මේ විධිමත් පුහුණුවක් නැතුව යන අය කල්පනා කරන කොහොමද රට යන්නේ කියලා. දේශීය රස්සා නැල්ලු. අද වෙනකොට ඩුබායි ටැක්සි කම්පැනියේ සිය ගාන ගිහිල්ලා විදේශ වණ්‍යුක්ති කාර්යාංශයේ මැදිහත් වීමෙන් ඒ අනුදැනුමෙන් අද ඒ ළමයිට අතරමං වෙලා කෑම කන්න බැරුව ඉන්නවා මනුෂ්‍ය නානයක් කරලා ඇහෙන දරක ඉන්නවා නම් ඇහෙන්ද තමයි මේ කියන්නේ ගරු සභාපතිතුමනි මම කියනවා අපේ මහනුදිස්සිකේ කර මට කියන්න ඕන වචනයක් කියන්න ඕන මම මෙතෙන් දෙවපු මහනුදිස්සිකේ අපේ ජනයා අපි 8 දෙනෙක් පාර්ලිමේන්තුවට එව්වා ඒ දාණ්ඩුව පැත්තෙන් හැබැයි මම කියනවා අපි 8 දෙනා මහනුවර මිනිස්සුගේ ඇත්ත කතාවට කතා කරලා තියෙනවද කියලා මම අහනවා ගරු සභාපතිතුමනි අර බහුවිධ ගමනාගමන ගුඩ්සෙඩ් ඒ බහුවිධ අංගණය මේසරේ පටන් ගන්නවා කියලා කියනවා කාලයක් නතර කරලා දැන් පටන් ගන්නවා කියලා මේසරේ අයවැයෙන් මම කියන එක දෙයක් බන්දුලු ගුණවර්ධන මහත්තයා මෙතනින් දැද්දී
mama koi taram warga anak kau ada, me mahanuara bahu itu parian de, aram makan di kawat degila, itu bagian apa? Ekor rupiah lah, time is over. Ayat pertiwaga degilan, itu kira. Please wind up. Bagian apa? Apa jalan via putih? Adi bagi marga ini bagian apa? Katu kasur de, api kemati, mayga me potta bidie patangan dia nama, karma antu gamman ya, api ramai sebetul apa? Api evade kahiti udah ukuran apa? Hebei. Ekade akino garu sabhapati bani mama hemadaam kiyana ala deniya murudala para hadala ne pilamadala potta pidiya para hadala ne me mokuwat nathuwa paya barawaata pitikara behet badinwa oy tantangola ratte dane vinasa karadenne epa me karanda danne apida nangi bendala akka dena arthikayak nevey garu sabhapati bani nangi bendala attamma dena ayawak thamai me idiripat kalat tiyenne kila manga obathumata kiyana stuti obathumata kaale laba dunnata stuti stuti ilangata honorable wasanta yapa bandara you have 20 minutes thank you very much honorable presiding member giving me a chance to presenting my discussion regarding the budget 2024 karu sabhapathumani මේ වෙලාවේදී විශේෂයෙන්ම කියන්න ඕන කාරණා රාශියක් තිබෙනවා මේ කාරණා සියල්ල මේ සුළු වේලාව තුල කෙටි කරන්න බැරි වුණත් මම කියන්න ඕනේ මේ අයවැය ඉදිරිපත් කරන්නේ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා විදිහට ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට මේ විදිහට මේ මුදල් අමාත්‍යවරයා විදිහට කතා කරනකොට එතුමාගේ මේ ලේඛනයේ විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා රටේ මෙතෙක් පැවති දේශපාලන ක්‍රමේ ආර්ථික ක්‍රමයක් සම්පූර්ණයෙන්ම කනපිට හැරවිය යුතුයි කියලා. හරියට අර මරාසත් දාට්ටියේ කොට්ටෝරියක් මෙන් කනපිට හරවලා කියලයි එතුමා මේ කතාව පටන් ගන්න. ඇත්තම මේ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට මේ මරාසත් දාට්ටියේ කොට්ටෝරිය පිළිබඳව අවස්ථා ගණනාවකදී කරු සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුවේ කතා කරා. Esa me janadi bertuma kira kotoriak mangat genawa me parlimen tuan. Karena sabab bertuma ni me kotori itu ma awasta ganana wakadi me agameti varya velai na kahlet me evidya ta me tu ma khana pita honda pita ta honda pita khana pita ta dem me ka dala dala me kotori irila dem me ka hampa da kahila me sabab bertuma ni me kotori dengai pavicikan da be me ande polut teka galavila beti da tiennye. Ensa polut teka kali la betul dia ramai kotta ura betulan, nampai. Me ada ma Venus keran dona garu sabah betul mani. Ensa api kian awa, me kotta ura maru kerala. Merade artik arbu dia, palan hekaran de, bayar garu sabah betul mani. Mama kian awa, me kotta ura hidabu, ali makuna gan api kiuwa. Human ni merala bini kian awa, ausade, horak apa, horu pilih bado me parlimen juga api kiuwa. Api ada he mak kian awa mak ada kerai garu sabah betul mani. Ekasia dahatuna kekatuela, ekasia dahatuna kekatuela, api boru kianova, awala ada kianova kiala, eda apada kiapu kata ada mata keranda kiala, me andre inna lokumahatrungen api ahanova, api kianova, ada human nimrulobin kira aushadya tekka, hora kapu minusu, hal mesu ada hirela kira tatra patla tianova. Habapi kianwa garu sababat tu mani, me mahamula karu allan natua, me kramawe dewanas kran natua, me kada wisan dun dewa kilapi kianwa tiine kingwa titani ne. Esa kotore inna ali makuno, me leura abon makuno, iwat karna dusene walak kuna wede pilulak, me aywe sanangala ne, garu sababat tu mani. Esa garu sababat tu mani, ada dawasi abida kian dewa tiene, me hama amat yasiak pilaban dawas sochania katawa. Obatu adan nawa. Garu mahinda anda metu mahinda wa, ada dawasnya api kata agara mudah lama tiada sevigerna warta wa, ya mudah lama tiada sevigerna warta wa, penan wa merate artike disahanati penan agaru sababat tumani, me mudah lama tiada se api saka cakala, videsa via prti pilibanda wa, rata dalam bin adar pilibanda wa. Sababat tumal, me mudah lama tiada se kila kianne, darda heart of the economy. Mega nama heart tegak, me heart tegak ada, ready ready lah tiada nama, wajib wajak dah, mudah lah mati orang ada, jangan hadi budi unat kira kian dulu, garis awal betul mani, obat anu ada, mega tiada nama, pahugiya, wasare, api dah labi lah tiada nama, videsa aramuda labena, via prutu ekatih hatte, namiak,
මවරදින නිවැරදි කරන්න කියලා ඇමතිතුමාට කියනවා 179 හයයි සාර්ථක වෙලා තියෙන්නේ හයක් සාර්ථක වෙලා තියෙන්නේ අපේ විදේශ අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා ඉන්නවා ඔබතුමා දන්නවා අලි සබ්‍රි මැතිතුමනි රුපියල් ට්‍රිලියන 2.6යි මේ වටිනාකම එහෙ කියන්නේ ගරු සභාපතිතුමනි මේකේ වටිනාකම රුපියල් බිලියන වලින් 2600ක් මේ 2600ක් මුදල් අමාත්‍යංශේ විනාශ වෙද්දී තව වෙනකන් මුදල් අමාත්‍යංශේ ලොක්කොණ්ඩ අවධානයක් නැහැ මේ මුදල් අමාත්‍යංශේ කවුද ප්‍රධානියා මෙරට ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා හැබැයි ව්‍යාපෘති 179කින් 6යි සාර්ථක ගොඩ දාගන්නවත් පුළුවන් වෙලා තියෙන්නේ 15යි එතකොට සභාපතිතුමනි මෙහෙම මුදල් අමාත්‍යංශයක මුදල් ලව භාවිතා වෙනවා නම් රටේ ගමේ නිෂ්පාදනයට කොයි වගේ කනකොකාද හනන්නේ ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුවක්වත් කරලා තියෙන්නේ මේවා නිවැරදි කරන්න නේද අපේ සයන් සේමසික මැතිතුමා ඉන්නවා ඔබතුමාට අපි කියනවා මුදල් අමාත්‍යංශේ මේ විදේශ ව්‍යාපෘති වලට ලැබෙන මුදල් හොරා කනවා බහිරවය කිලිනවා තමුන්නාසලා මේ අවිල්ල කතා කරනවා මහලු කොට ආර්ථිකය යනවා දැන් රට නියමයට කෙරෙනවා කියලා ඔබතුමාට මම කියනවා දැන් මේ පෞගිය අයවැයේ සඳහන් කළ දිනවා ගරු සභාපතිතුමනි මේක සඳහන් කළ දිනවා මේ බැංකු ප්‍රාග්ධනීකරණය කරන්න රුපියල් බිලියන 450ක් මෙයයි දානවා කියලා ගරු සභාපතිතුමනි බැංකු ප්‍රාග්ධනීකරණය කරන්න රුපියල් බිලියන 450ක් දානවලු එතකොට 450ක් දානකොට කියනවා මේ බැංකුවල කොටස් අයිතිය 20%කින් මහජනතාවට දෙනවා කියලා මොකද්ද ගරු සභාව 20%කින් මහජනතාවට දෙනවා කියලා කොටස් අයිතිය කියන්නේ ගරු සභාපතිතුමනි කියන්නේ වෙන මොනවත් නෙවෙයි මේක කුණුකොල්ලට ලංකා බැංකුව මහජන බැංකුව විකුණන දවසක් පිළිබඳව ඇඟිලි ගණගෙන ඉන්නේ සභාපතිතුමනි අපි එකක් කියන්න ඕනේ ලංකා බැංකුවේ මහජන බැංකුවේ කොටස් අයිතිය රුපියල් බිලියන 394යි 20%යිද අපට ජනතාවට විකුණනවා කියලා කියන්නේ 20%ක් ගන්න ක්‍රමයක් තියෙනවා ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි ප්‍රධාන ණයවලට පොලු තියපු දහදෙනා ගත්තොත් ප්‍රධාන ණයවලට පොලු තියන දහදෙනා ගත්තොත් හම්බ වෙනවා රුපියල් බිලියන 82ක් රුපියල් බිලියන 82ක් හම්බ වෙනවා හැබැයි මේ කට්ටිය බලන්නේ කොටස් අයිතිය 20%කින් මහජනයාට විකුණනවා කියලා ඒ කියන්නේ අර 394ක රුපියල් බිලියන ඒ වටිනාකමෙන් බැංකු දෙකේ 20%ක් කියන්නේ හරියටම රුපියල් බිලියන 79ක් මේ ආඩ රුපියල් බිලියන 79ක් ගන්න ක්‍රමයක් තියෙනවා මම කියපු විදිහට ගරු සභාපතිතුමනි ඇයි බැරි පොලු තියපු උන්ගේ ණය ගවන්න කියලා බල කරලා දේපලත්පත් කරගෙන ඒ ක්‍රියාවලියකට යන්න ඕන නීතිය අනුකූල නමුත් සභාපතිතුමනි ගජ මිතුරෝ පොලු දියලා හිඳින නිසා මේවට යන්න ආණ්ඩුවට කිසිම වමනාවක් නැහැ. අනිත් ගරු සභාපතිතුමනි අපි කියන්න ඕනේ මේ ප්‍රාග්ධනය කියන එකට බැංකුවල සල්ලි දානවා නම් ඒකේ තිර වෙනම අනුපාතයක් බාසල් සම්මුතිය වලට අනුව ප්‍රාග්ධනය යථාපරිදි ක්‍රියාත්මක වන ආයතනයකට ඒ අරමුදල් දානවා නම් ඒකේ තියෙනවා සිද්ධාන්ත 11%ක් කැපිටල් ඇඩික්වසි රේට් එකෙන් එහාට ගිහිල්ලා තියෙනවා නම් එවැනි මූල්‍ය ආයතන වලට යහපත් ප්‍රියාත්මක වෙනවා කියලයි මූල්‍ය සිද්ධාන්ත වල තියෙන්නේ. එහෙම බැංකු දෙකක් මේ අය අර 111 සීමාවෙන් ඔබට කියපු බැංකු දෙකක් මේ කට්ටිය විකුණන්නයි මේ try කරන්නේ. එසගරු සභාපතිතුමනි අපි කියන්න ඕන එක දෙයක්. දැන් මේ කියනවා මේ කට්ටිය මේ සමජීවිකතාවය වැක්ලු ගණන්ලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි ආදායමේ හැඩයට වියදමේ හැඩයට ආදායම මේකට සමජීවිකතාව දැන් මං අහනවා මේ අයවැය ලේකනේ ගරු සභාපතිතුමනි අයවැය ලේකනේ මේ අවුරුද්ද වියදම කියලා දාලා තියෙනවා රුපියල් බිලියන 6978ක් මං අහනවා මේ පාර්ලිමේන්තුවට වයිම හරි ගණන්ලා පෙන්නන්ට කියලා මේකේ මේ වියදම පියවා ගන්න ආදායම් මාර්ග විස්තර කරපු ලේකනේ කෝ කියලා සමජීවිකතා වියදම තියෙනවා ආදායම නැහැ හැබැයි වියදමයි ආදායමයි සමාන කරන්න ඕන කියලා කියන්නේ ගරු සභාපතිතුමනි මේ අය කියනවා රාජ්‍යංශ සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා රුපියල් 10000 කියලා අමූලික බොරුවක් රුපියල් 10000කින් මේ දීමනාව වැඩි කරනකොට ගරු සභාපතිතුමනි අපි දැනගන්න ඕනේ අද ගමේ ඉන්න නිලධාරියා ඉන්නේ අන්ත දුකී අසරණ තත්ත්වේ
දරිද්‍රතාවයෙන් පල්ලෙහාට මේ මිනිස්සු ඇදලා දාලා තියෙන්නේ. ගමේ සමෘද්ධි මහත්තයා, ඒ වගේම ආරච්චි මහත්තයා, ඒ වගේම ආර්ථික සංවර්ධන දාරි මහත්තයා, ඒ වගේම කුරුබාරි සමහත්තයා නෝනා. මේ අය දරිද්‍රතාවයෙන් පල්ලෙහාට වැටලා ඉන්නේ. මේ මිනිස්සුන්ගේ සාමාන්‍ය අවම වැටුප රුපියල් 28,940යි. මේ මිනිස්සුන්ගේ දෙනවලු 10,000ක්. ගරු සභාපතිතුමනි, මේ අයට රුපියල් 10,000 කෙසේ වෙතත් වැට්ටක සිර 15,18 කරා. විදුලි බිල පහුගිය මාස 14ට 400කින් වැඩි කරා. රුපියල් 12,000ක් මේ මිනිස්සුන්ගේ වැටුපෙන් අය කරගන්නයි මේ සැලසුම් හදලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි, කොහොමද වැඩේ? 10,000ක් දීලා 12,000ක් පික්පොකට් ගහන අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ අයවැය මොන සමජීවි කතාද? මේක තියෙනවා ගරු සභාපතිතුමනි තව සමජීවි කතාවක්. මේ කියනවා මෙන්න මෙහෙම. රස්සාවල් දුන්නේ, පඩි වැඩි කළේ, නිකං හාල් දුන්නේ, සහන දුන්නේ, රාජ්‍ය ව්‍යවසාය නඩත්තු කළේ එක්ක ණය වෙලා, නැතිනම් සල්ලි අච්චු ගහලා, මැතිවරණ දිනුවේ මේ වගේ පොරොන්දු වලින් ආණ්ඩුවේ රස්සා, රජයේ සම්පත් රැක ගැනීම, සහන මළු, අඩු මිල, පඩි වැඩි පඩි, ඔන්න ඔය වගේ ආදායමට ගැළපෙන නොගැළපෙන සාටෝප උදාර ජීවිත ගත කරන්න අපි රටටත් ලෝකයටත් ණය වුණා කියලා කියනවා. ගරු සභාපතිතුමනි, මේ සාටෝප කතා කියලා මොනවද මේ උත්සාහ කරන්නේ? යාලි වතාවක් රට ගම මේ ජාති අන්දන්න නේද? මෙයා කියනවා ජීවන වියදම් දීමනාවක් දෙනවලු සේවකයන්ට 17,800ක. ඔන්න දෙනවා 17,800ක්. අර පැත්තෙන් කියනවා පොදු මහජන සංග්‍රාම වැඩි කරනවා කියලා. වෙනද දුන්නේ රුපියල් බිලියන 60යි. මේ සැරේ අපි දෙනවා අත් අධිකරලා රුපියල් බිලියන 183ක්. මේ දෙන්නේ කොහෙන්ද කරු සභාපතිතුමනි? මේවා දෙන්නේ වෙන කොහෙන්වත් නෙවෙයි. ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් ණයට අරගෙන ලෝකේ හැම බැංකුවකින්ම ණයට අරගත්ත සල්ලි මේ දෙන්නේ. මේ ණයට අරගත්ත සල්ලි දෙනකොට මෙයාට අතති කරලා ණයට ගත්ත සල්ලි වියදම් කරන්න පුළුවන්. වගකීමක් නැහැ. එයා දන්නවා ලබන අවුරුද්දේ වරම ලැබෙන්නේ නැහැ. ඒ නිසා නොසෑහෙන්න වියදම් කරනවා. මේ වියදම් දරන්න සල්ලි හොයාගන්නේ එක්ක සල්ලි අච්චු ගහලා ගරු සභාපතිතුමනි. එහෙම නැත්නම් කාට හරි කෙනෙකුට රට විකුණලා හරි ණය අරගෙන මේකේ දේපළ විකුණලා සල්ලි අරගෙන. ගරු සභාපතිතුමනි, මේ ආණ්ඩුව තිබ්බොත් තවදුරටත් ගමේ තැපල් කන්දෝරුව කිතුරු කරන්නේ නැහැ. අන්තිම තැපල් කන්දෝරුවත් විකුණනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ අය රටේ ණය බර්ධතාවය හරියට දන්නේ නැතුව මෙතන මේ ආර්ථික කතා කරනවා සමහර මිනිස්සු. ගරු සභාපතිතුමනි, ඔබතුමා හොඳට මතක තියාගෙන ඉන්නවා මේ රට ඉදිරි අවුරුදු 5 ඇතුලේ ඩොලර් බිලියන 20ක් අපි ණය ගෙවන්න තියෙනවා. ණය ගෙවන්න තියෙනවා 27ක්. අලුතෙන් ණය ගන්න ඩොලර් බිලියන 20ක්. කොහොමද වැඩේ? 27ක් ගෙවන්න තියෙනවා, 20ක් ණයට ගන්නවා. එදා අප්‍රේල් 12 පොල්ල තියෙනකන් අපි ණය අරන් දිනවා ඩොලර් බිලියන 83ක්. පොල්ල තිබ්බ දවසින් රද වෙනකන් ඩොලර් බිලියන 5ක් අපි ණය පොලු තියලා දිනවා. දෙකම එකතුනොත් 88යි, අර 20වොත් 108යි. මේ ණය ඩොලර් බිලියන 108ට ඇවිල්ලා තියෙන වෙලාවේ බලන්නක තෙල් බෝලින් නෑනේ. හැමෝටම ගෑස් ගන්න පුළුවන්නේ. බලන්නක පොට්ටික ලැබෙනවා, ළමයි ඉස්කෝලේ යනවා, කඩේ බඩු තියෙනවා. ගරු සභාපතිතුමනි, මේ හොඳයි කොණ්ඩ බදපු චීනුන්ට. මේ කට්ටිය කියන්න ඕනේ, මේ කට්ටිය මොකද්ද ණයට දීලා තියෙන උත්තරේ? ණය අර්බුදයෙන් පෙළෙන රටකට උත්තරයක් දීලා දිනවා. ගරු සභාපතිතුමනි, මේ අය විසෙන් විස නසනවා වගේ ණයෙන් ණය වසන්නේ විස දාන්න තමයි යන්නේ. එසා ගරු සභාපතිතුමනි, මේ මුදල් ලැබෙතුබා කියනවා අපේ ණය සීමාව රුපියල් බිලියන 3900 ඉඳලා 7350ට 3450කින් වැඩි කරනවා කියලා. මට කියන්න ගරු සභාපතිතුමනි, මේ පුංචි අහිංසක අර අපේ මිනිපේ ගොවියෙක්ගෙන් ඇහුවොත් කොහොමද ගොවි මහත්තයා දියුණු වෙන්නේ කියලා අපි ඇහුවොත් උන් දැකියයි අපිට, අනේ මහත්තයෝ කුඹුර කොටලා වී වපුරලා ගොයම හරියට පැහැෙන වෙලාවේ කපලා ගෙට ගෙනල්ලා අස්වැන්න අරගෙන තමයි අපි බතක් කරගන්නේ කියලායි ඒ ගොවියා කියන්නේ. හැබැයි අපේ ජනාධිපතිතුමා, අපේ මුදල් ලැබෙතුමා, ආණ්ඩුවේ කණ්ඩායම මොකද කියන්නේ? එහෙම කුඹුර වපුරන්න ඕනේ නැහැ. කුඹුර තියලා ණය ගන්නවා, බැරි නම් විකුණලා සල්ලි ගන්නවා. එහෙම නැත්තම් ණය ඇඩ්ජස්ට් කරගන්නවා, ණය ප්‍රතිවකත කරනවා. මේ මූල්‍ය අංශේ පමණයි මේ අය කතා කරන්නේ. මෙරට සුවහසක් ජනයාට අපි කියනවා ණය ඇර
මේ ආණ්ඩුවට කිසිදු විසඳුමක් ඇත්තේ නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමනි එකක් කියන්න ඕනේ. මොනවා වුණත් මහින්ද මහත්තයා වැඩක් කරා. 2015ට එනකන් එතුමා රටේ වාර්ෂිකව ණය ගැව්වා ඩොලර් බිලියන 2ක්. තමන්ද කරන්න පුළුවන් තරමට ණය ගත්තා. 2015 ඉඳලා මෙතුමා එන වගමැතිතුමා විදියට ආර්ථික සංවර්ධන ඇමතිතුමා විදියට ගරු සභාපතිතුමනි ඊට පස්සේ මඟ දුන්නේ වාර්ෂික ණය බරිතතාවය ණය වාර්ගික ඩොලර් බිලියන 5ක් වුණා. අපි ගරු අමාත්‍යතුමනි කාංජල අමාත්‍යතුමනි ඉදිරි කාලේ මේ එළමෙන අවුරුදු 20 ඇතුළත එන අලුත් ණය ඩොලර් බිලියන 20ත් එක්ක මට හිතනවා මේක ඩොලර් බිලියන 8ටවත් යයි. එහෙම ගියොත් මේ තරම් ණය බරකින් මිරිකන රටක් 2038 වෙනකන් විලංගු දාපු රටක් මිනිස්සු ජනයා ජීවත් නොවන රටක් බවට මේක පත් වෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි කටමැත දොඩවනවා සමහරු. කටමැත දොඩවනවා. උද්දමනේ 101යි. දැන් උද්දමනේ හරියට අඩු වෙලා රටේ ජනියා ප්‍රීතියෙන් ඉන්නවා. ප්‍රමෝදේ පිනා යනවා. මේව තමයි මේ කට්ටිය කියන්නේ. ගරු සභාපතිතුමනි මේ රටක උද්දමනේ අනුපාතය කියලා කියන්නේ මේක දර්ශක අගයක්. මේක මනින්නේ අවුරුද්දෙන් අවුරුද්දට හරි මාසෙන් මාසෙට හරි. ගිය අවුරුද්දේ වේගයයි මේ අවුරුද්දේ වේගයයි. ගිය අවුරුද්දේ උපරිමයට ගිහිල්ලා දිනවා නම් මේ අවුරුද්දෙත් උපරිමය ආයෙත් උපරිමයට යන්න දරන්නේ නැහැ. ඒ නිසා 100ට 1කින් ආර්ථිකයේ උද්දමන වේගයේ බිඳුවට බස්සලා කියලා මෙයා කියනවා නම් අපි ගමේ ඉන්න නන්දලා මාමලාට අපි කියනවා මෙන්න මේ කතාව. රටක උද්දමනේ නෙවෙයි මිනිස්සුන්ගේ ආදායමේ පීඩනේ මනින්නේ ජීවන වියදමේ මනින්නේ. ගරු සභාපතිතුමනි අපේ රටේ 4 දෙනෙක්ගේ යුත්ත සාමාන්‍ය පෞලක මිනිස්සෙක් 2021 ජනවාරි මාසේ ජීවන වියදම තිබ්බා රුපියල් 91,880කින් ජීවත් වෙන්න පුළුවන් ආදායමක් කියලා 4 දෙනෙක්ගේ ජනහා සංඛ්‍යාලේ ගඳ දෙපාර්තමේන්තුව කියන්නේ. ගරු සභාපතිතුමනි 2020 ඔක්තෝබර් මාසේ මැන්නා මේක. ඒගෙනම රුපියල් 1,75,000ක්. 1,75,000ට ජීවන වියදම ඉහළ ගිහිලා තියෙන වෙලාවේ මාසිකව මේ කටමැත දොඩවනවා උද්දමනේ අඩුයි. පුළුවන් නම් ඕක ගිහිලා ගමේ ඇසලින් නැන්දගෙන් අහන්න කියන්න බලන්න. සෝමේ මාමට කියන්න කියන්න බලන්න. දැන් උද්දමනේ අඩු වෙලා නැද්ද කියලා. ඔළුව පරිස්සම් කරගෙන આવොත් හොඳයි ගරු සභාපතිතුමනි. මිනිස්සුන්ගේ බඩට දැනෙනවා රටේ උද්දමනේ බඩ පිට පොත්ත නැලවිලා තියෙන්නේ. අද රටේ දරුවෙකුට කෑම වේලක් ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි එකක් කියනවා මම ඔබට. දැන් මේ අය කියනවා ඩිජිටල් ආර්ථිකය ගැන. ගරු සභාපතිතුමනි ඩිජිටල් ආර්ථිකය කියනකට අපි හරි කැමැති. රටේ කටයුතු පහසු වෙනවා අපි කැමැති. දැන් මේ ගිග් ආර්ථිකයක් මේ සමජාතික නැත්නම් සමජීවී කතා ආයවැය ගින්න ගමන් මේ අසමජාති දේවල්නේ මතක් කරන්නේ ගරු සභාපතිතුමනි. මේ රටේ මහජනයා ගිග් ආර්ථිකය කියනකොට කරකිලා වැඩනවා. ඩිජිටල් ආර්ථිකය කියනකොට කරකිලා වැඩනවා. මේ කතා හරියට අපේ හරින් මැදිතුමාගේ Google බැලුම් වගේ තමයි. ඕකත් එක පිට කඩාගෙන වැඩන කතාවක්. ඒසා ගරු සභාපතිතුමනි ගිග් ආර්ථිකයක් ඕනේ නැහැ. ගිග් ආර්ථිකයක් ඕනේ නැහැ. අර දොස්තර මහතුරු කියනවා ජීවත් වෙන්න විදියක් නැහැ රට යනවා කියලා. අර විශ්වවිද්‍යාල ආචාර්යවරු කියනවා ජීවත් වෙන්න විදියක් නැහැ රට දරලා දාලා යනවා කියලා. මේ මිනිස්සු ටික බේරා ගන්න ප්‍රමාණවත් වැටුපක් දෙන්න නැති රටක අපි ජීවත් වෙනකොට කියනවා අර අනුරාධපුරේ හදනවා විශ්වවිද්‍යාලයක්. Honorable member you have 2 more minutes. අනුරාධපුරේ හදනවා විශ්වවිද්‍යාලයක්. පුස්තකාල හදනවා. අනේ ගරු සභාපතිතුමනි මේ විශ්වවිද්‍යාල අලුත් ඒවා හදන්න කලින් මේ ඉන්න විශ්වවිද්‍යාලවල දරුවෝ මහපොළ ගෙවන්නේ නැතුව ඒ වගේම තමයි වේලාවට මේ අර සමෘද්ධි දීමන අවස්ව සුභ දීමනා ගෙවන්නේ නැතුව මේ කරන මිත්‍යා වැඩේ නතර කරන්න කියලා අපි කියන්නේ. සභාපතිතුමනි ඔබතුමාට මම කියනවා මෙලට තරුණියෝ පිළිබඳව මේ අයවැදි ආණ්ඩු අලගුවක තරම්වත් අවධානයක් යොමු කරලා නැහැ. මෙලට පාසල් ළමයි වසරකට යනවා 350,000 ඉස්කෝලේට බාර දෙනවා. හැබැයි එළියට යන්නේ 62% කිසිම විධිවත් පුහුණුවක් නැතුව. මම කියන්නේ ගරු සභාපතිතුමනි මේ විධිමත් පුහුණුවක් නැතුව යන අය
කල්පනා කරන කොහොමද රට යන්නේ කියලා. දේශීය රස්සා නැල්ලු. අද වෙනකොට ඩුබායි ටැක්සි කම්පැනියේ. අද වෙනකොට ඩුබායි ටැක්සි කම්පැනියේ. සිය ගානක් ගිහිල්ලා විදේශ වණිුක්ති කාර්යාංශයේ මැදිහත් වීමෙන් ඒ අනුදැනුමෙන් අද ඒ ළමයිට අතරමං වෙලා කෑම කන්න බැරුව ඉන්නවා. මනුෂ නානයක් කරලා ඇහෙන දරක ඉන්නවා නම් ඇහෙන්ද තමයි මේ කියන්නේ. ගරු සභාපතිතුමනි මම කියනවා අපේ මහා නුදුස්සික ගැන මට කියන්න ඕනේ. වචනයක් කියන්න ඕනේ. මම මෙතෙන් දෙවපු මහා නුදුස්සිකේ අපේ ජනයා. අපි 8 දෙනෙක් පාර්ලිමේන්තුවට එව්වා ඒ ආණ්ඩුව පැත්තෙන්. හැබැයි මම කියනවා අපි 8 දෙනා මහනුවර මිනිසුන්ගේ ඇත්ත කතාවට කතා කරලා තියෙනවද කියලා මම අහනවා ගරු සභාපතිතුමනි. අර බහුවිධ ගමනාගමන ගුඩ් සෙඩ් ඒ බහුවිධ අංගණය මේසරේ පටන් ගන්නවා කියලා කියනවා. කාලයක් නතර කරලා දැන් පටන් ගන්නවා කියලා මේසරේ අය වෙයි. මම කියන එක දෙයක්. බන්දුළු ගුරුවරදල මහත්තයා මෙතන ඉඳද්දී මම කොයි තරම් වාර ගණනක් ඇව්වද මේ මහනුවර බහුවිධ පර්යන්තය ආරම්භ කරන්න කවද්ද කියලා. එතුමා කියනවා එක රුපියලක් නැහැ ප්‍රතියෝගිත කරන්න නැතුව කියලා. ඔබතුමා කියනවා අපජල ව්‍යාපෘතිය අධිවේගී මාර්ගය එනවා කියනවා කටුගස්සරට. අපි කැමැති මයගමේ පොත්ත පිටියේ පටන් ගන්න යනවා කර්මාන්ත ගම්මානයක්. අපි රාමේ සැමතුමා අපි ඒවට එක හිතින් උදව් කරනවා. හැබැයි එක දෙයක් කියන ගරු සභාපතිතුමනි මම හැමදාම කියන අලදෙනිය මුරුතලාව පාර හදලා නැහැ. පිළමතලාව පොත්ත පිටියේ පාර හදලා නැහැ. මේ මොකවත් නැතුව පයවරවට පිටිකර බෙහෙත් බදිනවා. ඔය තැන්තංගල රටේ ධනෙ විනාශ කර දෙන්න එපා. මේ කරන්න හදන්නේ අපිට නංගි බෙදලා අක්ක දෙන ආර්ථිකයක් නෙවෙයි කරු සභාපතිතුමනි. නංගි බෙන්නලා අත්තම්ම දෙන අයවැයක් තමයි මේ ඉදිරිපත් කළා තියන්නේ කියලා මම ඔබතුමාට කියනවා. ස්තුතිය ඔබතුමාට කාලය ලබා දුන්නාට. ස්තුතිය.